ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊය පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. මුළු තැන්ගේ අභිභවන ඇගේ හැකියාවන් අසීමිතයි. විම් වාචන සේදීම අභිභව. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. 2024 අවුරුද්ද බොහෝ විට මැතිවරණ වර්ෂයක් වීමට ඉඩ තිබෙනවා ජනාධිපතිතුමාත් ප්‍රකාශයක් කළා තිබෙනවා ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවායි කියලා අපිට කියන්න බෑ ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් එයිද නැද්ද කියන එක කොමුණ මැතිවරණයක් තිබ්බත් ඊට සූදානම් වීම සඳහා තමයි අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ඒ වගේ මේ සඳහා අවශ්‍ය ඉතාම අත්‍යවශ්‍ය විශේෂ කමිටුවක් පත් කළා ඒ කමිටුව අපි හෙටානිද්දා රැස් වෙනවා ඒ අනුව බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න. නිදහස් පක්ෂයට හැමතිකම් දෙනවා කියලා මේ පොහොට්ටුවෙන් දෝෂාරෝපණයක් ඇවිල්ලා තියෙනවා. ඒවා ඉතින් ඔය එක එක්කෙනා කියන දේවල්නේ. දැන් පොහොට්ටුවට කෙනෙහිල්කම් වෙනවා කියලා දැන් කියනවා මේ ජනාධි ආණ්ඩුව. ඒවා ඉතින් ඒගොල්ලෝ අතර තියෙන දේවල්නේ. මෙහිදී හිටපු මහලිකම් දෑසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. දැන් මහලිකම් තුමා හිටපු දැන් මොකද කරුණු විමසනවද මොකද වෙලා තින්නේ? ඒ කියන්නේ තුමා අධිකරණේ නඩුවක් දාලා තියෙනවා. අධිකරණේ නඩු වලින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එතුමාට මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර වහලා නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. දෑසිරි ජයසේකර මහතා සාදරයෙන්ම කියලා තුමා වෙරළ දැම්මා කියලා වෙනම පක්ෂයක් හදනවා කියලා වෙනම ගමනක් යන්න ඕනේ කියලා. දැන් නැමට එතුමා හම්බුන්නේ නැහැ තාම. නෑ අද ප්‍රකාශයක් කළා තියෙනවා එතුමා. එතුමා ප්‍රකාශ මම දැක්කේ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාව මේ තනතුරෙන් අයින් කරාට අපි පක්ෂෙන් අයින් කළා නෑ. මොකද ලේකම් කියන තනතුර අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. ජාතික සංවිධායක මැදින වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපි හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ. ඒ නිසා මම කියන තනතුරට වඩා පක්ෂෙත් එක්ක එතුමා ඉඳී කියලා අපි විශ්වාස කරනවා. සී ඉතින් හොඳයි ගියාම ඉතින් වෙනක් වෙන්නේ නැහැ නේද? කවුද හොඳයි? දැන් මහලේකම්තුමා හිටපු ඉතින්. ඒත් මහලේකම්තුමා පක්ෂයේ ලේකම්කම වෙනස් වුණා කියන එක පක්ෂයේ දාලා යන්න හේතුවක් නෙමෙයි. ඉතින් එතුමා අයින් කළා නෑනේ. එතුමා ඉන්න එක බයක් වගේ දැනෙනවද ඔබතුමාලට? නෑ අනේ නෑ. මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති වැඩසටහනකට එක් වූ දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. දේශපාලනය ගැන කලකිරලා තියෙනවා. නෑ නෑ කලකිරීමක් නෑ. භාවනා කරා කියලා මොකද? හිත එච්චරම නෑ නෑ නෑ. මං සාමාන්‍යයෙන් කැළඹෙන්නේ නෑ කලබල වෙන්න එපා. දේශපාලන ව්‍යාපාරයක් අපි වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි පක්ෂ ඉවත් වෙලා නැහැ. පල්ලෑ මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටලා තියෙනවා. අලුත් සමීක්ෂණ අනුව 104ට එක වැටලා තියෙනවා. මේ 50 55 දිවිච්ච පක්ෂ නෙමෙයි වැටලා තියෙන්නේ. දැන් ඒකාධිපතිවාදී අනේද පක්ෂ ප්‍රයත්න ගියාම තේරෙයි පීපාර එනකොට කොහෙන්ද වදින්නේ කියලා.